නමස්කාර වීවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයාමි නමස්කාරවිවා දම්රුවනට සැමදා සදහම් සාරණයමි නමස්කාරවිවා සංගරුවනත සැමදාමහා සංගසාරණයාමි නමස්කාරවිවා තුනුරුවනට සැමදාතිසායන සාරන යාමී සාදුු සාදු සාදුුමවතුන් ශ්‍රී සද්ධරමය අපට පහදා දෙන. අපගේ පරම පෝජනීය ගුරු දේවෝත්තම අපකාගේත් කල්්‍යානමිත්‍ර පින්වල්ලකු සාමින් අහන්සේට නිදුක් නිරෝගී ධීර්ඝහාෂ සම්පත්වයම සැලසීවා සාදු. සාතු ශ්‍රද්ධාවන්ත පින්වත්නේ. සත්තිස් බෝධි පාසවික ධරම නතම් බුද්ධ ශාසනයේ ගම්බීරම දහම් කොටස තමයි මේ සතිස් බෝධි පාසක ධරම කෙලකයම්. මේ උතුන් ධරමය ශ්‍රවනී කරන්ට ඔබට වාසනාව ලැබුණා වාසනාව ලැබෙනවා. ඉතින් ඒ නිසා ඔන්න අද දවසිත් අහන්ට දුරල්ලබ දහම් පරි අය කහන් ලැබෙනවා අහන්ට අතිශයෙන් දුර්ල බයි. බොහෝ දෙනෙක් කතාවෙන් නැති දහම් පරියාය ඒතමයි සතර ඉර්ධි පාද ගැන මේ වෙන ගොට අපි සන්තිස් බෝධි පාන්සික ධරම දැන් අපිසීකරමු සතර සති පට්ඨානේ තැන හතරයි සතර සම්යයක් ප්‍රධාන වීරයේ තැන හතරයි සතර ඉරිදිපාද හතරයි පංච ඉන්දි්‍රිය පහයි, පංච බල පහයි සත්ත බොජ්ජංග, හතයි, ආර්යෂස්ටයින්ග මාර්කය අටයි එතකුට මේ කොම එකතු කලාම තිස් හතයි. සත්තිස් බෝධි පාන්සිික ධරම. එයින් සතර සතිපට්ඨානය කායනු පස්සනා, වේදනානු පස්සනා චිත්තානු පසනා ධම්මානු පසනා ඔබිගෙන ගත්තා. ඒවාගේම සතර සම්ය ප්‍රධාන වීරිය නෝපං අකුසල් නෝපදවන්ට උපං අකුසල් ප්‍රහණය කරන්න නෝපංකුසල් උපදවන්ට උපංකුසල් වඩාාවර්තනය කරගන්නට කරන වීරිය ගැෙන දහන් කර නෝපස්්‍රණී කළා. ඉතින් පින්වතුන මේ මුලු බුද්ධ දේශනාවමතියෙන්නේ ඔය කාරණා හතරට තමයි උපදිස්තයන කුසල් දුරු කරන්ටත් කුසල් උපදුවන්ටත් ඔය කාරණාවට තමයි මුළු බුද්ධ දේශනාවීම කරනුතියන්නේ. ඉරි ඒ නිසා අපි මේ එක දහංවැඩසටහනකින් දෙහකින් ධර්මදේශනා දහම් පරයි අවසංකලාට මුලු සූත්‍ර දේශනාවලම ඔච්චරයිතියෙන්නේ කළෙක් නෙවෙයි ඕඩ තරන් සූත්‍ර දේශනා අවසංකරන්න බැවිස්තර කරලා අකුල් පරහණය කිරීම ගැන කිවොත්තහෙම තරහදුර රීම ගැන ආගාත පටිවිනේ සූතරය කකච්චූපම සූතතරය ඊළඟට ධම්මික සූතතරය, කොච්චර සූත්‍ර දේශනාතිනව තරහදුරු කිරීම ගැන උපදිස් දුන්නේවා. කියතකින් කැපුුවත් තරහ ගණ්ඩිපාකවා බුදුරජාණන් වහන්සේ. ඊළඟට සාරිපපුත් මාහතන් වහන්සි රහගන්නඇතිවිදි තින ආගාත පටිවිනේ සූතර. ඊළඟට මෙ කිසිම්ම ගුණයක් නැති මනුස්සේ කපිට දොස්පරොස් කිවත් අනේ මේ මනුස මැරුණනට පාසේ සතරපා යන කිරනි කෙළලා අනුකම්පා උපදව ගන්නික මනුසගෙන තරහක්ගන්නතුව. ඉච්චර තියෙනව තරහ දුරු කිරීම ගැන. රාගේ දුරු කිරීම ගැන කොච්චර දේශනා තියෙනවාද. මුළු බුද්ධ දේශනනා තියෙන මහෙ දුර කර ගැනීම පිනිසසා. එතකුට ම ඒ අකුසල් ප්‍රහණය ගැන අප පඉදන ගන්න ඕන මේ තමයි ප්‍රවේශයක් මේ බුද්ධ දේශනා ඉගන ගන්ට ආස කරන්න පින්වත්නේ දැන් වෙනත් ආගම්වල අයට තමන්ගේ ආගම කල පොඩි පොතක් තියන මුළු ජීවිත කාල මේ පොත කියවකිව ඉන්න එතන හට යාලත් ලෝකයක් නෑ අපි ඒ බුදුරජාණන් වහන්සගේ ශාසනී මහා සාගරයක් වගේ මුලු ජීවිත කාලෙම ගිය නැති ප්‍රදේශවයට පීණන්න පොළුවන්. ආපු නැති බණ දවසීන් දවසහන්න පළුවන්. එකකම කැකැරීමක් නෑ. මේ බුද්ධශහසනය අතිශයෙන් සුන්දර සුන්දරයි. ඒ දහම්රස්සවේ විඳින්න පින්වත්න. ඉතින් අදත් ඔබට කියල දෙනවා සතර ඉරිදිපාද සතර ඉරිදිපාද කියල කියන එක ගොඩක් අයදන්නේ ස්කෝලවෙල දහම් පාසල් වල විභාගයට ලියපු කරුණ සතර රධ පාද කියපුුවම කියන්නේ චන්ද චිත්ත විරියවීමසා. අපි උනත් එහම පාවිච්චි කරනවා. නමු සූත්‍ර දේශනවල්ල චන්ද චිත්ත විරියවීමන්සාක වචන තනි කල්ල නෑ. ගැන චන්ද කියන වචනය චන්ද රධ පාදය කියලන. චිත්ත ඉරජපාදය කියලනෑ. තියන්නේ චන්ද සමාධි පදාන සංකාර සමන්නාාගත ඉරිදිිපාදය. ඊළඟට විරිය සමාධි පධාන සංකාර සමන්නාාගත ඉරදිපාදය. චිත්ත පධාන සචිතත සමාධී පධාන සංකාර සමන්නාාගත ඉරදිිපාදය. ඊළඟට තියෙන්නේ වීමංසා සමාධී පධාන සංකාර සමන්ාගත ඉරජපාදය. තේරු කෙළ බවිදිිපා වචනයෙන් වචනි තේරුම් කල දෙනවා. වචචනයෙන් වචනි තේරුම් කල දෙනවා එනිසා හොඳයට කංයොමාගෙන නාගනෙන්ට ඔබට තියෙන්නේ වෙන අවධානයක් නැතු සවංයොමු කරන්න. කියීන වචන නිමසන්ද එච්චර වචනෙන් වචනය කියල දෙන්න එතකුට පංවතුනි දැන් ඉරදි පාද කෙලෙ එකක් නමින් අපි ගැෙනගන්න තුරු ඉරදි පහද කියල් කියන්නේ ඉරිදියක් කියන්න පංවතුන අපි ප්‍රධාන වසිංගත්තුූත් ආකාසේ ගමන්කරනේවා අහසේ සක්මංකරනේවා පොළොවික්කිමි දෙනේවා ඊළඟට ජලය උඩ ඇවිදිනවා ඉරහදාාතගානවා, එක්කිනෙක් වෙලායින්දල දාහක් වගේ පෙනීන්නවා. දහක් වගේ වෙලායින්ඳල එක්කිෙක් වගේ පිෙනින්නවා පේන්ටින්වා නොපෙනින් දෙන්නවා බිත්්ති පරුව තහරහා නොපෙන යනවා අදින්නතුව යනවා මේ ඔක්කොම ඉරුද්ධී. අනිතගෙහිත් බලනවා දිවස දිව්‍යශ්‍රවන උපදවනවා මේ ඔක්කොම ඉරුදිී. ඉරිදිවලට උපකාරට වෙන්නේ මේ කාරණා හතර ඔයාලාගේ බාසාාවෙන් චන්ද චිත්ත විරියවීමන්සා. ඉතකොට ඒ කාරණනාහතර ගත්තොත්හෙම දෙැන් බුදුරජාණන් වහන්සේ වදාළ කාරණ දියහොඳට විමසල බලනකුටදැන් අපි ඒ වචන ටිකක් සිංහලෙන් ගත්තොත් චන්දකයැනෙ කැමැත්ත වීරය කැන වීරිය චිත්ත කියැන්නේ අධිෂ්ඨානය වීමන්සාටල්ගැන්නේ විමසන බව විමසන බව විමසීම යෝනිෂෝ මනසි කාරය විදර්ශනාව ඔ යොක්කොම ගන්න පොළුවන් වීමන්සා කෙනෙක්ට. එතකොට චන්ද චිත්ත වීරය වීමන්සාකෙන ඉරිදි පාදහතර මුල් කරගෙන තමයි ඕනම ඉවිදිහක් වු පදවන්නේ. ඒ විතරන්නේ දැන් ඉරිදිී කියල ගත්තොත්තේම අවබෝදධ කරගන්න බැරිදිවල් අවබෝදධ කරනය කිීවිදිහක්. ඒක කරන්නේ චන්ද චිත්ත වීරය වීමන්සාකෙන නිවිදු පාධාතරින් ිරිද අවබෝධ කරන්න එක යම අවබෝධ කරනුවට රාගදේශ මහ ප්‍රාහණ වෙනවනන් එකකට කියන පිරිසිද අවබෝධ කනවා කියෝ. ඒ පිරිසිද අවබෝධ කරන්නට බැරි දෙයක් අවබෝධ කරනවනම් කෙමෙන් ඒක ඉරදදියා. ඒක කරන්නේ චන්ද චිත්ත වීරීවීමන්සාහ කියෙන ඉරිදි පාද වලින්. එකට උපකාරි වෙන නිසා තමයි මේකට ඉරිදි පාදයක් කියල කියා. ප්‍රහාණය කරන්න බැරිදවල් ප්‍රාණය කරනක ඉරදයා. ්‍රාගය ප්‍රහණයකරවා කියන්නේ පුද්හදයාගන පින්වක්න ජ්‍රේෂය ආය හටගන්න ඇැති මටමට ප්‍රහණයකරවා කියන් මෝහය ප්‍රහණය කරවා කියන්. ඔබගේ හිතේ යන්කිසි ඔබට හදාගන්න බැරි වැරැත් දත් තියෙනවාන. ඔබගේ දෝෂය කඩුපාඩුවක් ඔබට හිතට වදදින දෙයක් තියෙනවාන ඒක නැතිවෙනවා කියලා යමක් තියනවාදක ඉරිදියා. ඒක කරන්නේ චන්ද චිත්ත වීරවීමන් සක නිර්ධි පාද වලින්. ඔබ සම්පූර්ණයම වෙනස් පුද්ජලෙක් කරාව. ඔබ හාද පසින් වෙනස් කෙනෙක් කරනවා. ඒ කරන්නේ චන්ද චිත වීරවීමන් සක නිර්ජ පාද වලින්. අංගොලි මාලයන් හාාදපසින් වෙනස් කෙනෙක් කළේ චන්ද චිත්්‍ර වීරියවීමන් සක නිර්ජ පාද වලින්. සුනීත සෝපා කළ සාාදපසින් වෙනස් අය කළේ චන්ද චිත්ත්‍ර වීරවීමමාන් සකේ නිර්ජ් පාද වල. මුගලම් මහරතන් වහන් ඒසා ඉරිදිමත් වුණ චන්ද චිත්ත වීරියවීමත් සකෙන නිරජ පාදවලින් ඊළඟට තමයි සාක්ෂාත් කරන්නට බැරි දේවල් සාක්ෂත් කරවනවා අවබෝදධ කරන්න බැරිවූ කැන පැමිණෙන්ට බැරි නිවනට පමණුවනු ඒ නිසා තම ඉරදි පාදකයන් ඊළඟට භාවිතා කළ යුතු දේවල් ආර්යස්ටායක මාර්ගී පූර්ණත්තුවයට පත්කරවනවා. සත් බෝධිපාසික ධරමියෝ සම්පූර්ණයෙන්ම ප්‍රගුණ කරවනකෙන ගිජීවිතය තුළ. මේ සස් බෝධි පාසික ධරම එකක්වත් වඩන්න බෑ චන්ද චිත්ත වීරීමන් සකිනි රජි පාද නැතුව. සතර සතු පට්ටානි වඩන්ඩ බෑ චන්ද චිත්තවීරීමන් සකකිනිව නැතුව. සදර සම්ය ප්‍රධාන වීරිය වඩ්ඩ බෑ චන්දචිත්ව විරීමන් සහකි නිර්ධපාද නැතුව ඔොනුමං උදාරයක් කියන්න. දැන් ඔන්න තියෙනවා අනුපන්නානම් පාපකානං අකුසලානම් දම්මානම් පහනාය නෝපං අකුසල් ප්‍රහණය කිරීම පිණිස චන්දන්ජනය ඇති කැමැත් ඇති කර ගණ්ඩ. ඒ ඇනෙමොකක්ද චන්ද ඉෘති පාදය. වායමති විරියන් ආරභති මකක්ද වීරිය ඉරිදිපාදය. චිත්තම් පක්්ගන්න හති පදහති මේතිය නි ්චිත්ත ඉරිදිපාදේ. එනම් වීරී හතරම වඩාගන්නේ ඉරිදි පාද හතරින්. පැහදිලිද. මොලින් ඉගනගත්ත දේවල් සතර සති පට්ටානේ ඩන්න පුළුවන්ද කැමැත්තක් නැතුව. සතර සති පට්ටානේ වඩන්න පුළුවන්ද වීරය ැතු. සතර සතිපට්ටානි වඩන්න පුළුවන්ද අධිෂ්ඨානය නැතුව සතරසති පට්ටානි වඩන්න පුළුවන්ද හොඳ සසිනුවනින් නිවසන්න ඇැතුව. ඇයි පටන්ගන්නකොටමතින් ආතාපී සම්පජානෝ සතිමා විනේියලෝකයේ සම්පජානු ගැන සීනුවන. විනිියලෝකයේ අභිද්‍යා දෝමනස්සං ඇලිින් ගැටි නැතිවවිදීශයට යාට සති පට්ාන නිවසන්න්න කොච්ච විසීම කෝනිද. ඒනිසා සතර සතිපට්ඨානේ වඩවන්නන්නේ. සතර සම්මයයක් ප්‍රධාන වීරී ඇති කරවන්නේ චන්ද චිත්ත වීරයේ විවන්සාකි නිරජි පාදහත්තරින්. කෙනෙක් සෝහන් වෙන්නේ සකදාගාමිවෙන්නේ අනාගාමිවෙන්නේ අරහත්වට පත් වෙන්නේ චන්ද චිත්ත වීරවන් සකි නිරජි පාදහත්තරින්. ඒ සියල්ලද පසක තැබේවා ලෝකෝත්තර කරුණු බුදුරජාණන් වහන්සේ වදාලා එන ප්‍රාණගාතෙන් වලකින්ටනම් කාරණ හතරක් පුරුදු කරන්න කිව්වා. සොරකමින් මලකින්දනම් කාරණ හතරක් පුරුදු කරන්න කිව්වා. වැරදි කාමසවිින් වලකින්ද නම් හතරක් පුරදු කරන්න කිවවා. බොරුකීමෙන් වලින්දනම් කාරණ හතර පුරදදු කරන්න කිව්වා. සුරාාවෙන් වළින්දනම් කාරණ හතරක් පුරුදු කරන්න කිව්වා. එකනනි පංච පන්සිල් රකිින්ඩ කාරණ හතරක් ඕන කිව්වා. කුමක්ද චන්ද චිත්ත වීවීමසා. පන්සිල්වත් රකිින්ඩ බෑ කැමැත්තනතුව. පන්සිල්වත් රින්ඩ බෑ වීරිය නැතුව. පන්සිල්ලුවවත් රකින්ඩ බෑ අධිස්ථානය නැතුව පන්සිල්ලවත් රකින්ඩ බෑ විමසීම නැතුව ඒ පන්සිිල් කැඩීමේ ආදීනව පන්සිල් රැකීමේ ආනිසංස සිහිකරන්න නැතුව පන්සිල් එකදිගට රකිින්ඩ බැහැ. පන්සිල් රකිෙන සමාජයක් සමාජයේ නෑ කියලා මිනිස්සු කතා වෙනවන ඒයට හේතුෝකිම හේතුව වනාහි චන්ද චිත්ත ව විීමක් සක නිද්ධ පාදන. ඒයි හේතු නමුත් නිර්තිිපාද නෑකිනට වඩා හේතු එහි එහිතියෙන දුරල්ල තාවී. එහි තියෙන දුරල්ලතාවය. නැත්තං වෙහෙරකට යන්නත් බෑ චන්ද චිත්ත වීරීම ස නැතු. වන්දනාවක්වත් කරන්න බයි. පැවිදූ භික්‍ෂුන් වහන්සේසාට ගිහි ජීවිතය අතාරලා පැවිද්දක් කරයින්ට බෑ චන්ද චිත්ත විරවීමත් සය වනැතුව. කැමැත්ත තියෙන් වනු වීතයෙන්න්න වන අධදිෂ්ඨානීතියෙන්න්න ඕන ගීජවිතය ආදීනව පැවිදිජීවිතය ආනිසංස විමසාතියෙන්ටවා. කොච්චර උපකාරක දෙද කියල බලන්ට මේ කාරණාව බුදුරජාන් වහන්සේ වදාලා ඡන්ද චිත්තවීරී විවාංස කෙන මීර්ජිපාද හතර මෙතරින් එතර යෑම පව පිණිසු පවතිෙනවා. එකනි සංසාරින් එතරට යන්ත උපකාරවෙනවා මේ හතර ඕ නමයි. බුදුරජාන් වහන්ේ වදාලා චන්ද චිත්ත වීරී වවංසා කියෙන මීර්්ධි පාද හතර වැරදුනොත් නිවා මගම වරදිනා නිවා මගම වරදිනවා ඇයිතින් එයාගේ කැමැත්ත වෙන පැත්ත කර ගියත් එයාගේ වීරය වෙන පැත්ත කර ගියොත් එයාගේ අධිෂ්ඨානය වෙන පැත්ත කර ගියොත් එයාගේ කල්පනාව වෙන පැත්තකර ගියොත් කාමය උදෙසා කැමැත් අයි වීරියයයි අධිස්ථානය විමසීමයි යාවත් කොහෙන්ද නතරවෙන්න. දේශපාල නොද්දෙසා කැමැත් අයි වීරයයි අධිස්ථානය විමසීම යාවොත් කොහෙද නතරවෙන්නේ. දෙන් අපි කැමුකෝ යන්ත මන්තර ශාස්ත්‍රය වෙනවින් කැමැත්තරිය අධිස්්ඨානය විමසීමාවත් තේ පැත්ත. වෙද හෙදකම්පැත්ත. ගොවි තැම්පැත්ත. රැකීරයක් ස පැත්ත එදුර කැමැත්ත වීරයේ ඒ ටික වෙන පැත්තකට යනවා. ලෞකික ලෝකයේ ඒ අතරගෙනෙකුට කුසල් උපදුවන් අකුසල් දුරුකරන් කැමැත්ත උපදිනෝ අන්න එයා නිවම් මාර්ගය පැත්තට යනවා. ඒ නිසාම ඉරිදි පාදහතර වෙන පැත්තක රිගියොත් නිනම් මාර්ගය වෙනස් වෙනවා කියලා බුදුරජාන් වහන්සේ වදාලා ඉටවස බුදුරජාන් වහන්සේ වදාලා මේ ඉරදිපාදහතර බහුලෝව පැඩුවොත් මම ඉරදිපාද සයුතිය තින සූත්‍ර දේශනා තමයි මේ වචනින්ක කියන්නේ ඉරදිපාදහතර බහුලොව වැඩුවොත්හම ඒ ආය අවසන්වෙනි සියලු දුක්ෂය කරලා එකන කැමැත්ව කොච්චර ඕනිද වීරිය කොච්චර ඕනිද හිට අධිස්ථානය කොච්චර ඕනිද නො විවසීම කොච්ච රෝනිද සසර දුක කෙලවර කරන්නට ඒකයි ඉස්සලා ඔබ මේ බුද්ධසාාසනය පිහිට ගන්ඩ කැමැත්ත ඇතිකර ගඩ එතකුට ඔබ ඒ ඉරිදි පාද කියන්නේ කැමැත්ත කියනදෙන් ඔබෝ ගෙනියන අවදධාරණයක් ගත්තෝන් ඔබට දැන් අහසින් යන්ද බෑනේ නමුත් ආහස්යානාවෙන් ඔබ ආහසින් ගෙනියනවානි ට කරන්න බැරිද අහන්සේයනාවෙන් කරනවාන ආන්නේ වගේ ඔබට තනයෙන් නිවන්දකින්න බෑ නමුත් ඔබගේ කැමැත්ත විසින් ඔබෝ නිවනට අරංයාව පැහැදිලිද දැන් ඔබට වතුරුඩ සක්මන් කරන්න බෑ හැයි බෝට්ටුවින් නැවකින් ඔබ වැරයවා ඒවගේ වීරයේ විසිං තර එහිසා ඔබ විශ්වාසය තැබී තු වීර්ය ගැන අපි බෝට්ටුව ඔරුව නැව විශ්වාස කල් ලනයග ෙනනගන්නේ ගුවංඥානයේ විශ්වාස කළ නගින් නෙමින් උඩින් යන කියලා අපිට අද බෑන ඒ වගේ මේ දෙතිස්කුණපකොට්ටාසියන්ගින් අසුචයෙන් පිරුණු මේ හරීරයක්කින් මේ කෙලිස් ගුඩකින් නිවනක්ගෙන හිතන්ඩුව අතමාවි නමුත් කැමැත්තක් ඇති කරගඩ නිවන්දකිින් ඕන අකුසල් ප්‍රහණය කරන්න ඕන ඒ කැමැත්ත ඔබඒ තැන තැරගනවා වීරී ඔබවෙතෙන් තැරංයනවා හිතේ අදිිෂ්ඨානය ඔබ වැරංගනවා නුවනින් විමසීම ඔබ වැරයනවා ඒ නිසා ඔබට තියෙන්නේ ඒ හතර දියුණු කරගන්න එකයි මංගේ සත්තිස් බෝධි පාසක ධර්ම ගැන ඉගෙන ගන්නකොට කැමැත්් ඇතිකරගන්න මම බණටි කානුවා කියලා තේරෙන්න වගේ කියල හිතුනවත් හොන්දට වීරෙන් මහන්න ම මේ කාරණ හතම හොඳට දේරුම් ගන්නවා කියලා හිතේ අධෂ්ඨානක් ඇතිකරගන්න ලසේ කාරණ අහතර වමසන්ඩ සතහන් ගාගන්න ඉගෙන ගන්න පොත්පත් වලින් කියවන් හොන්ද දැනුමක් ඇතිකරගන්න බදුරජාණන් වහන්සගේ ශ්‍රාව කේක්නනා හොදට කට ඇරලා බුදුරජාණන් වහන්සේ වදාළ නිවම් මාර්ගේ කාරණ තිස්සාතකින් විස්තර කරන්න පුළුවන්න්නෙන් නොවන. බුදුරජාන්සගේ ශ්‍රාවකේක්නා එකර කැමැත්තය තිකරගන්න පුළුව ඇහෝබට පුළුව ඊළගතමයි විශේසින් කියන්න ඕන දෙයක් තමයි මේ නිවම්මාගේ වනසනදයයක් තමයි පම්පෝරිය. එනිසා දෙන්ම සතරහති පට්ඨානේ දන්නවා මන්දෙන් ආනා පණහතිය වඩනවා මම දැන් අසුබේ වඩන කියලා පම්පූර ගහණඩ යන්ඩපා. ඒ ඇයට දුරක් යන්න්න බෑ. ගෙදර එනායිට පේන්් භාවනසන තියලා අමූතු මේ චා අමුූතු දෙකර ගණ්ඩ අන්ඩපා. එනෙ නා අතිකෙන ඇයි නෑවමම් මේ දවස්සල මේ සතරතු පට්ටාන භාවනා කරනොවේ ම භාවනක නාසන පම්පූරිය. ඒ හැරි දුරක් යන්නව තමන් මේවා හකින බව මේ බෝධි පාසක ධරම වඩන බව ලෝකට සගවන්ට ඔබගේ ඇතුළේ මේ ගොනධර්ම වඩාගණ්ඩ හඳුම් ගහකාරටුව වගේ සඳුම් ගහකාරටුව වගේ ඇතුලේ එමෝරද දෙ පිටට දෙෙන්ඩිපා වරිනා ගහක් හැදුවත් පැලයක් හැදුවත් ඒකට ඉතරායිස නෑ ලෝකට පුරසාරන්දොළ අන්නගියෝ. ඒ නිසා හැම්ම දෙයක් ගෙන මහිංස කරෙන්ට අප්‍රකට වෙන්න. අන්න ඒ හොඳර නොුවනින් මෙවසන්ට විමසීමේ ඉරිදිී පහාද ඇති කරගන්න. ඊට පස බුදුරජාන් වහන්සේ වදාලා මේ බුද්ධසාසනය කෙනෙකුටට අවබෝධයන් කලකිරෙන්ට නිබ්බිදාය විරාගාය, නොඇලෙන්ඩ නිරෝධාය නිදහස් වෙන්ඩ, උපසමාය, මනාව සංසි දෙෙන්ඩ අභ්ඥාය, අවබෝධඥ්ඥානය පිණිස, සම්බෝධය උතුන් සම්බෝධය පිණිස, ආරි සත්‍යය අවබෝධය පිණිස පවතින කාරණ හතරත්වයෙන ඒවනයි සත විධි පාලයි. දෙමං ඒ හතර වෙනවෙන විස්තර කරනවා මං මේ මූලික පසුබිමග කියන්නේ. බුදුරජණන් වහන්සේ වදාල අතීතෙ අනාගත වර්තමානයේ යන්තාක් ලෝකයේ ඉලිදියක්ක්කු පැද්දුවනම් කෙනෙක් උපද උපද්ද වන්නේම චන්ද චිත්ත වීරීවීමන් සක නිීදිජ පා හතරත් එක්. ඒ බදුරජාණන් වන්සේ වදාල මේ ලෝකී යන්තාාකයි රහත්ව වනාන මඟ පල්ලැබුවන ඉියල් දෙනා අරහත්වයට පත්වුණේ මඟපල්ලැබී චන්ද චිත්ත වීරීවීමන්සාක නිදිදි පාදහත වඩපුනිසා. ඊලන්න බුදුරජාණන් වහන්සේ වදාලා පින්හත් මහනෙනී නුම්ඹලහට හිතෙන්නේෙ කොහොමද තතාගතයන් වහන්සේ අරහත්තුට පත්තුනේ සම්මා සබුද්ධත්වයටට පත්තුුණනි, කුමක්නි සා පංවත් මහනෙනී තාගතයන් වහන්සේ රහතන් වහන්සේ නමක් වුණේ සම්මා සම්බුද්ධත්වයට පත් වනේ චන්ද චිත්ත වීරය වීමංසාක නිර්ජ පාදහතර නිසා ලෝකෙට බුදු කෙනෙක් පහළව කරවනවා මේ ධර්මතාහතර ඊර්වාසේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඉර්ජි පාදහතර වඩපු කෙනන්ට ඕනි නං ජීවිත ආවිස කල්පයක් ඔවීට වැඩියෙන් ඉන්න පුළුව. අුරුදු සීයක්ක් වෝ එක සී විස්සක් එක්සි හැටක් වුණත් ඉන්න පුළුව කැමැති නංගයා. ඉතින් ඒ නිසා බලන්න කොච්චරනං උපකාරයිද මේ ඉරිදිි පාධහතරක ඉතින් දැම්මං විස්තර කරන්නට ඕනෑ මේ පින්වතුන්ට බුදුරජාන්සගේ ධර්මයෙන් ඉරිදි පාද හතර කියල කැන්නෙමකක්ද කියලා. පත් මහන චන්ද කියන සූත්‍රයේ බුදුරජාණන් සී පාද සංයක්තය මෙසේ වදාලා. පවත් මහන භික්ෂුවක් බලවත් චන්ද උපදවාගෙන කටයුතු කිරීමේ සමාධයක් ලබයිද කැම ඔන්න බලවත්ව කැමැති සතට සතුපට්ඨානයේ දෙෙන්ට කුසල් දහන් දියුණු කරගට බලවත් කැමැත්තක් මෙයාගේ දේ මේ බලවත් කැමැත්ත මල් කරගෙන සමාධියයක් ලැබෙනවා හිත එකඟ වෙනවා සිතෙහි එකඟ බවක් ලබයිද මේ චන්ද සමාධියයයි කියනු ලැබේ ඇයි චන්ද සමාධී පදාන සංකාර සමන්නාග තිරජිපාදයන චන්දකිවේ බලවත් කැමැත්ත ඒ කැමැත්ත මුල් කරගෙන මෙයාගේ හිතේ බලවස් සමාධක් සිතේ එකඟ බවක් එෙනවා එකටනවා චන්ද සමාධිය ඔහු නෝපම් පාපී අකුසල් දහා නෝපදවීම පිණිස කැමැත්තු උපදවයි වෑයන්කරයි වීරිය කරයි සිත දැඩිකොට ගනි ප්‍රධාන් වීරිය වඩයි උපම්පාපී අකුසල් දහම් ප්‍රහණය කිරීම සඳහා නෝපංකුසල් උපදවීම සඳහා ඊළඟට උපංකුසල් වඩාවරධනය කිරීම සඳහා කැමැත්ත උපදවයි වෑයන් කරයි වීරිය කරයි සිත දැඩිකර ගනිී මේක කියන්නේ සතර සම්ය ප්‍රධාන වීරිය කරනවා බලවත් කැමැත්තින් සිත එක කරනවා ඒ කැමැත්ත මුල් කරගෙන සතර සම් මේ ස සමය ප්‍රධාන වීරය කරන වීරී හතර කරනවා කැමැත්ත මුල් කරගෙන අන්න එකට කියනවා පධාන සංකාරය කියල. ඒකට කියනවා පධාන සංකාර කියයෝ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේවා තමයි ප්‍රධන්වීරයට සංස්කාරණහතරණයවය ඉතින් මේ බලවත් කැමැත්තෙන් හිතේගඟ කිරීම චන්ද සමාතිී ඒ කැමැත්ත මොල් කරගෙන අකුසල් දුරු කිරීම කුසල් එපදිවීම් පිණිස කරන වර පදාන සංකාර. ඊට පස්සේ ඒක මොල් කරගෙනමයා ඉෘදය පිණස පවති නොමයාගේ ගමම් මාර්ගය කිරගෙන විරදජි පාද චන්ද සමාධී පදාාන සංකාර සමන්නාාගත ඉරපාති. අර වචනය හැදිච් හැට තේරුම් ගන්න ඕන අමාරුනේ ඔන දෙවිනි කාරණ ආයසරයක් විස්තර කනවා ඔන්න කෙනෙක් දෙ චන්ද විරිය චිත්ත ්‍රීමංසානි ඔන්න චන්දකිවි කැමැන්තැන බලවත් වීරිය බලවත් වීරිය කරලාම මෙයා හිතකන් කරනවා සමාධිමත් කරනවා එකට කෙන වරිය සමාධිය වීරිය මුල් කරගනම වීරිය කරනවා. අකුසල් දුර කරන්න කුසල් උපදවාගන්න ඔහොන් ලොකුම වීරියක් ති නවා මෙ මේ ඔ මෙහෙවන බලවේගේ වීර්රිය. ඉගරිම පදහන සංකාරය සමන්නාගත කියලා. අන්න විරිය සමාධී පදහන සංකාර සමන්නාගත ඉදිරි පහදේ. ඊට පස්සේ ඔන්න භික්‍ෂුවක්කෙන්වා ඕන්න දැන් ඔ දෙවිනි කාරනාව. ඊලකරනව තමයි චිත්ත සමාධී පදහළ සංකාර සමන්නාගත ඉවිධිපාද චිත්තකිව බලවත් අධිෂ්ඨානය මා මේ සතිපට්ඨානය වඩනවා මා කයකෙරෙහි සීය පිහිටවා ගන්නවා මම වේදනාව ගැන තේරුම් ගන්නවා මම සිත තේරුම් ගන්නවා මම මේ උපාදනස්කන්දයන්ගේ හටගැනිය වෙන සිම තේරුම් ගන්නවා ම දුරජාන් වන්සේ වදාළ නිවාම්මාර්ගය වඩනවා කියලා කොහෝමහරි මංමගේ ජීවිතේ ලේමස් වියලීකිල්ල ඇටනහර ඉතුරුණන් මංමගේ ආභිමතාර්ථයේ ඉෂ්ඨ කරගන්නවා කියලා ලොකුවා දිිෂ්ඨානය. එයාගේ ජීවිතය අ ඒත් දෙවැනි තැනතියන්නේ. බුද්ධසාාසනයේ පිහිට ගන්නෙ ක පළිනිි තැනතියෙනවා දිෂ්ා. තියෙන කැමැත්තටත් එගේක් අධිෂ්ටානය අන්නේ බලවත් අධිෂ්ඨානය හිත එඟඟ කරනවා ඒකට ගනවා චිත්ත සවාදය ඒ බලවත් අධිෂ්ඨානය මුූල් කරගෙන සතර සම්මය ප්‍රධාන වීරිය කරනවා අකුසල් නෝපංගකුසවල් නෝපදවන් උපංකුසල් පරහණය කරන්න නෝපං කුසල් උපදවන්ඩ උපංකුසල් වඩවර්ධනය කරන්න ගුඩාක් වීර මේ වීරිය කරනවා. ඒකට ඔහුව මෙහෙවන බලවේගේ අධිෂ්ඨානයාද. ආන එකටක නො පදාන සංකාර සමන්නාගත. අන්න චිත්ත සමාධි පධාන සංකාර සමන්නාගත ඉලිත් පාදය. ඊට පස්ස ඕන කෙනෙකින්වා ට කැමැත්තයි අධිස්ථානය වීරයටත් වඩායයාකිතයන්නේ නුවනින් විමසීම. කුසල් ලකුසල් හොඳ නරග යහපත අයහපත සුගති දුගති පිම්පව් ඊළඟට සසරට වැටීමේ ආදීනව සසර දුකින් නිදහස් වීමේ ආනිසංස විමසනවා බුදු කෙනෙක් පහලවීමේ දුර්ලබ බව බදධසාසයක පිහිට ගැනීමේ දුර්ලබ බව විමසනවා. මේ ලැබි අවසාන අවස්ථාව කලාතුරකින් ලෝකට බුදු කෙනෙක් පහළ වන බව සත්පුරසින් මොනගැහම දුර්ලබ බව මනාව විමසනවා ඊළඟට මේ අපි මොලාවූ සරීරයේ යථහස්වභාවය මනාවවීමසනවා වේදනාව යහ ස්වභාවවීමසනවා. හිතේ අතාසුභා විමසනවා පංචුපාදනස්කන්ද ජීවිතය ගැන විමසනවා ආයතනහයක් සහිත ජීවිතය ගැන විමසනවා විමසනකුට මෙයාට බලවත් විමසීමේ නුවනින් විමසීමේ හැකියාව මොල්කරගෙන හිත එකඟගෙනවා ඒකට කියනවා වීමන්සා සමාධිය කියලා එතකොට ඒ මොල් කරගෙන අක ඒ නුවනෙන් මෙමසීම මුල් කරගෙන මක්කුසල් පරහණයගන්න ඔකුසල් උපදොනවා ඒකට කියනවා පධාන සංකාර සමන්නාගතර කිය. ඔන්න ඔය විදදිර තමයි. වීරිය සමාදී පදහන සංකාර සමන්නනාාගත ඉප්ධි පාදය කල කියන්න ඔන්න ඕකට. දෙන් කරුණු මතකයිනේද චන්ද චිත්ත වීර්ිය වීමංසා කියන්නේ නිවන්දකින්න්ද සසරදු කෙන් නිදහස් වෙන්ට තියෙන බලවත් කැමැත්තට කියනවා චන්දය. බලවත් වීරීටිකෙන වීරය. බලවත් අධිෂ්ඨානටිකෙන චිත්තය. බලවත් නුවණින් වසීමටිකකිෙන වීමක්සාකෝ. ඒ තුළින් හිතකන් කිරීමටිකෙනව සමාධියකයා. ඒවා මුල්කරගෙන අක්කුසල් පාණය කල්ල කුසල් උපදව වන සතර සමයයක් ප්‍රධාන වීරීටිකකිනව පදාාන සංකර සමන්නාගත කිය. ඉරිදදිය ලබාගණඩ මුල් වෙන නිසා ඉරිදිි පාදකෙනෝ. දැන් ඉරිදිපාදහතරී වචනයක් ගානය අරතෝබ දැන් දන්නවා. එතකුට පින්වතුනී මං ඔබට කිව්වා මතකයි නේද සාමාන්‍යයෙන් වෙහේරකට වත්්‍යයන්න බෑ වි්‍යහාරකට වත්්‍යයන්න බෑ සෑයක් බෝධියක් වත් වදීන්දියයන්න බෑ ඉරජ පාදයක් නැතුූකයෝ තැන් ෙදර හිටුව මනුසය සෑයක් ළඟ නතරෙනවාගේ නික ඉර්දියක්නේ ඉරිදික් නේ ඉතින් ඒ නිසා එක මේ වගේ වන්න ම මොකදකිවි කෙල බ තාගන්න බැරිවිෙන්දැති සූත්‍ර දේශනවක් කියල දෙන්න මේ සූත්‍ර දේශන බ්‍රහ්ම චෝතරය. ඒකාලෙ අපගේ පිංව තානන්දයන් වහන්සේ කොස්සබෑනුවර ගෝසිතාරාමි වැඩවාසය කළේ. ඔන්නාභ කියන බ්‍රාක්්මණය අපේ ආනන්ද ස්වාමවින්නා ෆිල්ඟට විල්ල සතුට සාමිචය කතා කරලා හනවා පින්වත් තානන්දයනේ. ඔබ මේ බුද්ධසාාසනය මහනවෙලා ඔය මහනකමක් කොරන්නේ මොකටද. අප යානන්ද සාවිාන්සේ කියා හිටනවා. මං මේ තෘෂනා චන්දයේ නැතිකරන්ට තමයි කැනෙ තන්නාවට තියෙන ආසාාව නැති කරගන්න තමයි මහන වෙලයිමිකවා තෘෂ්නා චන්දයේ නැතිකරගන්න. මේ තෘෂ්ණාවට තියෙන කැමැත්ත නැතිකරගන්න තමයිකිව මංම මේ මාන වෙලයි. ඇහෝ ඇති මේ ්‍රෘශ්ණ ජන්දයේ ප්‍රහණී කරගන්ට බවත්තානන් දැන් වහන්සේට මේ බුද්ධ සාසනනි මො හොි ප්‍රතිපදාවක්තියෙනවද තියෙනවා බාහ්මණ මොකද්දී ඒ තමයික වෛර්ධි පාද හතර චන්ද සමාධි පදාාන සංකාර සමන්නාගත ඉරිදිි පාදය විරිය සමාධි පදාාන සංකාර සමන්න්නාගත පාත ිත් සමාධි පපදාාන සංකර සමන්නාගත ර්දිපාදය. වීමන්සා සමාධි පදාාන් සංකල සමන්නාගත විජි පාදය. ඒ තමයි ආනන්දුුස වන්න්නන්ස වදාලා මේ නිවන්දකින්ට කැමැත්ත තෘෂ්නාචන්දය තෘෂ්ණාවට තියන කැමැත්ත නැතිකර ගඩ කැමැත්ත ඕන වීරියෝන අදිිෂ්ානෝන විමසීමෝන කිවා. මේක කියපු ගමන්ම අ බමුණ කියනවා අනේ ඔබවහන්සේලා ගහිෙනං ගොයි නිවන මේ ඕවනම කෙනෙකුට ලබන්න පුළුවමේ සාමානය මිනිස්සුන්ටන් ලබන්න පුළුවන් කක්කෝ ඕක මොකදද දෙැන් ඔබහන්සික වනේ තෘෂ්ණාවට තියෙන කැමැත්ත නැති කරගන්නටයි සන්ද චිත්ත වරීමන් සවදන්නේකල්ති කැමැත්ත නති කරන්න කොහමට කැමත්ති. අදකාලිත් ඔය උන්නහබැල දෙමුත් තින්නවන් නිවනටත් තුරුෂනාවෝ තියනවා කෝමදහනු නිවන්දකින්නේ උන්නහබල්ල තවත් තියන්නවා. ඔ උපාසකම්මල නිවන්දකින්ට තාසකොන්නවා කොහිෙද නිවන් දකින්නේ කියලා කියන පණ්ඩිතමානී ඇත්තුූ නැත්තේද ඊ ලෝකෙවල යන්ට ඊළම් රෝවා තියෙනවා කැමත්ත බුදුරජන්සි ධර්ම දේශන කළි කැමැත්තු ප්‍රාණය කරඩයි කියල කියන අය අදටන් නැද්ද ඊදස්ගෙන නිවන්දකිට ඔච්චර තුරුෂනාාව කොරන් දෙපා කියයනවා මේ ඊ පෙරිදදි ඇටම්පොත්තෙන් ලිටාපු මේ ගැටව පෙටවු කියන්නෙමි තුෘෂ්නාව ප්‍රහණය කර ම අම්මලා නිවන්දකිින්ටත් තුච්චද තුරෂනා කරන්න දෙපාගේයනවා. අදර් නෑ දෝන්න ඕක තමයි ඇහවේ නිවන්දකින්ට මොක දෙහව ඔච්චර තුරු ස්නාව. කැමැත්ත බ්‍රාහණය කරන්න මොක දෙව ඔච්චට කැමැත්තම්. ඒ නිසා ඔබහන්සේල්ලාගේ වනිවනක් කියනෙ එකක් නං හරියට නෑකිලතම මේ උන්නාාව කිව්වේ. ඊට පස්සේ ආනන්ද සවින්හන්සේ මිහිරිල් ලෙස දංකතා කරන සුදුරු බැල්මීින් යුතු සඳමඩ ලක්වගේ මෝ මඩල තියෙන අප යාානන්ද ශහිහන්සේට. මේ ලෝකම දොස් කිවත් උන්වහන්සේ ගැහැ කොනගොවත් වෙනසක් ඇතිවෙන්නේ. ආනන්ත සාවිනාාසක වචනෙන් අන්නගේ දුක්්දුරු කරනු. උන්නහබ මොනවා කිවත් උන්න්නහන්සේගේ මෝමල්ලි කිසිදු වෙනසක් උුණේ නැෑ. බ්‍රහ්මණේ මං ඔබගේ ප්‍රශ්නයක් අහන්න. ඒ තමයි ඔබට ඔබ උත්තර දේන්ටඕනය ඔබට හිතනීතිට කිව්වා අබ්‍රහක්්මණය මේ ආරාමිට දැන් ඔබ මං ඉන්න මේ ගෝසි තාරාමිතාවනි මං මේ ආරාමියට එන්තෝන කල ඔයාට කැමැත්තත් තිබ්බද නැද්ද කෙළෙකෝ ඉරසිකව ස්වාමීනී මට කැමැත්තක් තිබ්බා දැ මේ ආරාමියට එන්ටෝන කල තිබබ කැමැත් ආරාමියට එන්තෝන කියල තිබබ කැමැත් දැන්තේ නොද කෙලෙහෝ අනි දැන්න ඇඒ සන්සිින්දුනකො දැම ඇවිල්ලා ඔබට ආරාමට එඩෝන කෙළ වීරියයක් තිබනයේ දැයි වැඩ කටයුතු නතර කරලා මංසිින් එඩ පෑමිති වීරියයක් තිබබනේද ඕ වීරියක් තිබ්බකිව දැන් ඔබට නරාමිට ආට පස වීරීති නවාදවම ආරමි එනවීරිය නෑ අනේක සංසිින්දුනකව ඉබර එ වැඩි ආරාමිට් එන්ඩෝන කියලා අධිෂ්ඨානයක් තිබනේදකවා ඕ ඒක දැති නවද දැක සන්සිදදුනක ඊට පස්සේ ආරාමීන්නේ ආනන්දයන් වහන්සේ නිසා ගිල්ල කතා කරන්න ඕ මයි කියලා විමසීමති බන්න හිතෙන් ආවල් පාරෙන් අන්නේ හවල්තනින් අන කැල් නනි සන්ඳතුකුොම ආරාමිතයෙන්. ඒ විමසීම දැන්තිී නොද. වන්නේනය දැන්ක සංසිදු නකිව. ආන්න කිව්ව දැන් ඔය කාරණාවෙන් තේරුම් ගන්න කිවවා. අපි ආනන්දසාාවීන් වහන්සේ දේශනා කරන ඔය කාරණාවෙන් තේරුන් ගන්ධ බ්‍රාහක්්මණය යම්මී භික්‍ෂුවක් ්‍රහද්ද. ආශ්‍රවයන් සයවූයේ වෙයිද. වැසනිමවූ බඹසර ඇත්තේද. කළයුත්ත කරන ලද්දේද, කෙලෙස් බර පැසකින් බාතබන ලද්දේද. අනුපැලිවලින් පැමිණි උත්තමාර්ථය ඇත්තේද. සයවූ භවසංයෝජන ඇත්තේද. මැනවිින් දැන කෙලසුන්ගේ නිදහසූයේද. ඒ රහත් භික්‍ෂූට පෙර අරහත්තුවයට පත්වීම පිණිස යන් චන්දයක් තිබුණේද. අරහත්වයට පත්වීමෙන් ඒ අරහත්තුවයට පත්වීම පිස තිබූ ඡන්දය සංසිදීගියය. රහත් නාට පස්සේ රහත්තුවඉට තියෙන කැමැත්ත සංසිදේවා රහත්තු නාට පස්සේ රහත්තු ඉන්ට තියන වීවිිය සංසිින්ඳෙනවා ඊට පස්සේ රහත්වනාට පස්සේ රහත්තුවීෙන් පිණිස තියෙන අධිෂ්ඨානය සංසින්ඳදිිනු රහන්තුනාට පස්සේ අරහත්ව පිණිස තියන වීමන් සාව සංසිින්න්දිිනු ඔය කාරලාීන්තේරුම් ගන්නකිවා ඔය විදිහට නං කරුණුයේ දෙන්නේ මේ චන්දචිත්ත වීරී වීමසාක නිර්ධි පාදහතරෙන් ඇ බ්‍රහ්මණය අමාමාහනිවනට යන්න බැයිද කෙලවෝ ස්වාමිණි පුළුවන් ස්වාමිනී පුළුවන් ඔබහන්සේ ඉතාමත් මැනවි මට විස්තර කරළ දුන්න. සොඳුරු ලෙසම විස්තර කරලා දුන්න. අභික්කන්තම්බන්තයේ අභික්කන්තම්බන්තය සොඳුරුයි ස්වාමීනයේ සොඳුරුයි අයටට හැරි වෙලා තිබ්බ දෙදයක් උඩට හැරවුණ වගේ මගේ හිත පෙරලුණ. වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නවාගේ මට පේන ගත්තා. අඳුර ඉන්න කෙනෙකුට තෙල් පහන දැල්වා වගේ ඇස්සත්තන් රූප දකිින්ද ඔබොහන්සගේ බණපදනවති පහනය මට පේනවා. ස්වාමීනී මං ඔබහන්සකි ශාස්තුන් වහන්සේ සරණයවා. ශ්‍රී සත්්ධර්මයක් සරණයනවා. ආය මහා සංගරත්නය සරණයනවා. මගේ ආනන්දයන් වහන්සේ. මේ මේ කොස බැහැනුවර තෙරුවන් සරණගිය උපහස්සකිෙක් විදිහට මේ උන්නාහභ ගැන දැන ගණ්ඩ. මම තෙරුවන් සරණයනවා කියල තෙරුවන් සරණ කියා. එතුටි ඒ කාලෙ සුදුවත් ඇැඳගත් ගිහි අයට ඉර්දිිපාද ගැක කිය දදි තෙරුවන් සරණ කියන්නේ. ගැම්බුරු දේවල් වකල හෙමේතුවේ ෑ මොකක්ද මේ අපේ මිනිසුන්ගේ කද තියන බෙදල්ල මේ ශ්‍රීසත් ධරමී ගැම්බුරුයි තේරෙන්නෑ කිය අමකක්ද මේ බෙදිල්ල අප තේරෙන් නිැති දවල් ඉගෙන ගන්න ඕනන ඒනිසා මේ වයිගන ගන්නඕන අපි මේ වඉගන ගන්න ඕ ඒ නිසා දැන් මේ ධර්මය මේ වෙලා විශත්‍රවනය කර පෝබට කාටත්දැන් ඔට බන පපදටික මතටයි ඉරිදි පාද කියනිව හතරත් තියෙනවා ඒ තමයි චන්ද චිත්ත වීරියවීමසා. එතකට මේ ඉරිදි පාද හතර මුල්කරගෙන තමයි ඕෝන තරන් කෙනෙ ඉරිදිී ප්‍රාතිහරිපානය හොදෙ යටත් පිරිසි ආරාමයකට එන්ඩත් කැමැත්තක් වීරයක් අධිෂ්ඨානයක් නුවනින් විමසීමක් ඕෝ ඉතිං විභාගයක් ලියන්ඩත් සාමාන්‍ය පෙළ කරන්න ඕන කියල කැමැත් ඕන හැබ මේ හතරෙන් එකක් කෙනෙකුට ප්‍රධාන වෙනවා මේ හතරෙන් එකක් කෙනෙකුට ප්‍රධාන වෙනවා දෙැ බලන්න සෝනතෙරුන්ට සෝනතෙරුන් වහන්සේට තිබේ ලොකු වීර්යක් සෝනතෙරුම් කකැන් උන්වහන්සේ පිපස්සී තතාග තරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගන්ධකුටියට පාපිස්සක් පිදවා කාපට් එකක් සිනීදු පහසක් තියෙනු බුදු කෙනෙකුගේ සිරිපාසඟල ඒ පලසක් මත තියෙන විදිීට පිදුවා ඒ පිින්බලෙන් සුගතිය පන්නා මනුසුලෝගිට ඇවිල කවදාවත් මහපොව අඩිය තියලනේ පලස් මත තම යඩිතියන්. උදධාරණයක් ගත්තොත්තේම සෝන කුමාරය ඉපදිලා මුළු මාල් ඒ සෝන කුමාරයගේ සිටු ැදදුරී පුළුවම පරතු පලස් සතුරලතින්. පලස්මතින් තමයි යානාව නතර කරන උද්‍යානිටියය තුද්‍යානය කුමාරය විදින සෑම තැනකුම් පලස් දාලාතිනු. යම් මොහත සිටු මැදුුරේ අරුබුදධයක් ඇතිුණු කුමාරය විසඳනවා කියනවා මේ ප්‍රශ්නනි දැම් සියල දිෙන විසඳ ගත්ති නැත් ම මහපොළු අඩිය තිනවාක. ියල්ල නම බිය වෙලා ප්‍ර්න විසඳගන්නවා කිය නො කුමාරයක් පොල අඩීතිය. පලස්මතම ඇවිදල කුමාරයාගේ යටිපතු සිනීදු සිනිද වෙලා යටිපතුරේ රෝම කූපාව යටටිපතුලි ලොම් ගස්සාවා ඇයි පොළෝට පැෑගන්නති නිසා. බින්බිසාර මහරජ්වරුවන්ට ආන්ති වුණනා මේම ෝන කියල්ල කුමාරයකෙන් න්න යටිපතුලි ලොම්ම වෙල්ල කියල. ඒ අටිපතුල ලොම්මඇ බලන්න ඕන කියලයි කාගයෝ දෙකලනෑන හිමික කුමාරයට එන්න පනිි විඩියක් යෙවෝ අම්ම තාතකිව්වා කුමාරය ඔය රජතුමාගේ ට ඔබතුමා ඔබගේ යටිපතුල බලන්ට යෝ මලතිනි රජුරූ දිහට කකුල්දික් කර දෙපා ඔබ ගිහිල්ල රජ්ජුරුවෝ ඉදිරි පත්මාසනින් ඉඳ ගන්න කිව්වා අර පතුල් දෙක උඩට හෙමතිනදීට දුරු රජතුමාට ඔබගේ පතුළ පෙනකිෙව ඔන්න කරත්තෙන් ගිල්ල රාජ මාලිගාව කරත්තයෙන් බහිනකටම එත නිදලම වාමාලිගවට පලස පලස මතින් අඩිය තියෙනවා ඊර් පස්ස මෙයා මොකද කළේ සෝනකුමාරයයි ෆලසින් රජුරුවන් ිල්ල වැඳල පත්මාසනහද ගත්ත රජුරුවන්ට පුදුම් හිතුුණයි යට පතිිල්ලොම විල්ල සතුරු සාමච්චි කතා කර ලකිව එෙනන් සියලුදිනා වල්ුවන ආරමි ගිල්ල බනහල යන්ට කියලා ෝනකුමාරයා කරත්තෙන් වේලුව වනරාමි ගියා අරියටම දන් සබවාහම්ඩ පිස්සරහම කරත්තයෙන අදර ගල එත නිඳලාම බුදුරජන් වන්ශල්ලඟ තියනකල් පලසක්ක අතුරවා. ඒ පලස උඩීම ගිය. බනහල බැහදිලලා මහවැඩෝඕනකිව අම්මලගින් කැමෑ තර එන්නකෙවා. අම්මලත අත්තලගින් කැමැත් තරං. කසාාවතක් පොරෝවාගෙන තම යිස්ශසල්ලාම මහපොළ ල් ීතිබ. ඒ අටිපතුර පුපුරග ලේන කළ සක්මං කලා. බුදුරජාණන්හන්සේ සෝනතෙරුන්ට කියන සෝන ඔච්චර දැඩිව විරී කරන්නිපා. වීරය සම කරද ඒ සෝනතෙරුන් නිවන කරා ගෙනච්ච ීරියය තුළෙන්ම. කොහොමද ඊළඟට සිහය පිහිටවොත්? සිහීය තුළින් සතරසතිපට්ටානේ සසිහිය තුළින් නිවනට පමණවා කියන දැඩ්ඩි අධිස්්ථාන තිබ්බා සම්බූත කියන තෙරුන් වහන්සේට උන්වහන්සේ එත්තරම් සීෙ වැඩුව උන්වහන්සේ මහා වනේ ගල්පතුරක් මත දැහැන්වඩනෝ සතර සතිපට්ටාන භාවනාව. පංහතුන අ වයිස්්‍රවන දිවිරාජ ආකාසින් වඩිනකොට පොල්ලපාට පලසක් මත වයිරෝඩි මානික්්‍යයක් වගේ ගල් පරවතය මත සතුපට්ඨානය වඩන සම්බූත තෙරුන් දෙදක්කා. ආකාසිෙන් වැඩල්ල වන්දනා කළා. උන්නහන්සේ තවම භාවනාවේ. බලවත් ්‍යක්ෂෝ දෙෙන්න්න ගටිා ස්වාීන්නාාන්සෙල්ල ස්වාමීන්ාන්සි පිටි පාස මේ සක්මංකරක හිට පල්ල මේ ආන්දුරට අනතුරක් න්න දෙන්නෙපා. න හාවනා කරන ික්ෂුන් අනතුර කරන බලව ගේ න නැත්තන්කු යිසන රාජ ද. මේ තෙරු න්ස රැක පල්ලවෝ. හිටවස වයිසන දිවිරාජා අතුරදංන්න ලගිය. ස් බහ නකට ක් දෙන්න විල්ල වෙඳල කිවවා ස්වාමීන වෙසමුණ දි විරාජ්‍යය බ වන්දනා කරල පිටත් වන අප ඔබහන්ස ආක් ම . Uhm <Tower> <cima> <talks> <hed> <think> <talking> ඔබගේ වයිශනන දිවිරාජයට හපතක් කේවා ඒ තියක්ෂේ ඔබ යන්ඩ සතර සති පට්ඨාන ඒදන භික්‍ෂුවට සිහිය තරන් තවත් ආරක්ෂාවක් නැහයි ඔදින යන්න යෝ කොහද කොහොමද බුද්ධ සාාසන කොහොමද චිත්ත අධිෂ්ඨානය නිවන කරයි යන හැට එහහි මැස් දෙක පියාගත්තා යක්ෂූ දෙන්න කියා ඒ මහොතේ උන් ගීතන කෙසවා අද ඔල්ුවහොල්ලලො පෙරේද එක් වෝතෙ හොලා රකින්නන් කියෙලා අනේ දේවත වන්නන් සස්මාව රකින සේෙක්වා කොහොමද අද කාලේ ඒ කාලේ වෙනස සම්බූත මහරාතන්න්නම් සිිරි නමස්කාරවේවා එච්චර අදිිෂ්ඨානයක් එච්චර වීරයා සතර සති පට්ටා සිහය ඔය විදියට න්ද චිත්ත වීරීමන් සකින විධි පාදවින් එකක් මුල්ලුවවෙන්නවා අපිට වඋුණත් මේ නිවම් මාර්ගී යං ගමනක් යන්න එක්කෝ කැමැත්ත තියෙන්නවා එක්කො වීරීතියෙන්නවා එක්කෝ අධිෂ්ටානය තියෙන්නවා එක්කෝ නෝදීන් මෙමසීමතියනවා ඔබගේ ජීවිතයේ යන්තීරණයක් ඔබ ගත්තන ය යහපත් මාර්ගයට මාර්ගයකට ඔබ ප්‍රවේශවනානම් එක්කෝ කැමැත්ත මුල්ලෙලා එක්කෝ වීරිය මුල්වෙලා එක්කෝ අධිෂ්ටානය මුල්වෙලා එක්කෝ වීමංසාාව මොල් වෙලා තමන්ගේ අධිෂ්ඨානින් මන් අහවල් අරමුණ කරා යනවාකෙල් අධිස්ථානිින් ඒ ඉලක්කෙටම ගියාය ගැන කතාහලා නැත කැමැත්ත මොල් කර ගැන ඒ කැමැත්තෙෙන්ම තමන් ඒ අදාල් ස්ථානයට ගිය විස්තරෝ බහල නැන්ද වීරියෙන් දිියුණ විච්ච මිනිසු ගෙන හලා නැත්ත. ඒ එනෙ එන අවස්ථාවට නුවනින් විමසගි මස උත්තර දිදිී දියුණුව කර ආපුු අය ගැන අහලා නැත්ත. සාමාන්‍ය ලෝකෙත්. රහතන් වහන්සේලාගේ සම්පූර්ණයම ජීවිත කෝටි ප්‍රකෝටි ගානක් රහතන් වහන්සේලාගේ ජීවිත කාරණ හතරකින් විස්තර කරන්න පුළුවන්. කැමැත්ත නිසාම නිවනට ගිරහතන් වහන්සේලාලගේ විස්තර ක කියන්න පුළුව. ීරය නිසාම නිවනට ගිය, රහතන්නාසලගේ විස්තර කියන්න පුළුවන්. අදිිෂ්ඨානයේ නිසා නිවනට ගේ රහතන් වවාන්සලගේ විස්තරක කියන්න පුළවා. නුවනිින් විමසා විමසා නිවනට ගිය, රහතන් වහන්සේලාගේ විස්තරක ඇන්න පුොළො. සියලු රහතන් වන්සලගේ ජීවිත ඔය කොටස් හතරය ප්‍රකට කරවන්න. දැන් හොදක් පන්සිල්රැකීමට පවා චන්දචිත්ත වීරිය විමංසාාවන කිවවා. එනම් පන්සිල්රකින් දාාස කරනකෙන ඉස්සල්ලාම කැමැත් තක් ඇති කර කන්නට. ෑයන් කර මං මේ සිල් තඩන් නෑකෙ අධිෂ්ටාන කරගන්න පන්සිල් රැකීමේ ආනිසංස පන්සිල් කැඩීමේ විපාක සසරාපා බය නුවනින් විමසඩ ඔන්න යන්හතරින් රකින්න්ඩ බැරි පන්සිල් රකිින්ඩ පුළුවන්ගනවා. කරඩ බැරි භාවනා කරන්න පුළුවන්ගනවා ඔය හතර විධි පාද පැහැදිලිනේ ද? ඉති ඒ නිසා මම හිතනවා අදට ඔය කාරණ ටික ප්‍රමාණෝ ඊළඟට තවබට තේරුම් කරන්නට ඕන මේක මේ භාවනාවසෙන් ඉරිදිපාද භාවනාව කියලා මේ භාවනාවසයෙන් වදන ක්‍රමයක්ත්තියෙන භාවනාවක් විදියට ඉරිදි පාද භාවනා කියල වඩන ක්‍රමයත් තියෙනවා අන්නේ භාවන වඩන හැටි අපි ඊළඟ දවස්සට ඉගෙන ගාන්නට ඕන අමාරුවිචල් හිතන් එපා ුද්ධ ාසනේ මඟ පල් ලැබූත්තමයන්ගගේ ජීවිත කෙන හන්ඩ. ඒ නිවම් මගේ සොඳරුබවහන්ඩ මඳු පිණ්ඩ මිදම් බික්කවී යතිදම් බ්‍රහ්ම චරියන්. මේ නිවම් මාර්ගෙ මී පැනිිවදයක් වගේ කිව්වා. මී වදයක් වගේ කිව බුදුරජාණන්ස. ඒ මිහිරි මී වදේ කුටීරයක් කුටීරයක් ගාන විස්තරාකණඩ. සිං ඒ සඳහබට ාංගි ලැබේවා. අපි තුළත් චන්ද චිත්තවීරවීමන් සාකනනිවිධිපාලදේ බලවත්තෝ වැඩේවා මේ පිින් බලින්ංචිල සිත් ප්‍රාන්තන කරනවා.